කරුතර ගෞරවයෙන් මහන්ස දැන් පසුගිය මේ මොහොතේදී විසුණු පණිවිඩයේදී උපවාසයෙන් දේශනා වුණා අපි ගෞරවණීය අප බුදුරජාණන් වහන්සේට රාජ භෝජනයක් පූජා කරන වෙලාවේදී ඒ බුදුරජාණන් වහන්සේ විසින් ඒ භෝජනය පරිභෝජනයලා කියන එක ඔව් වැළඳුවා ඔක ත්‍රිපිටක කැටියෙන්න ඕනට ඒක මගේ හිතේ තියෙන කුමසක් විසඳා ගන්නයි මේ බණ අහන්නේ අද මේ අපේ සමාජයේ අපේ විහාරස්ථානවල පරිවාසය කරන භික්ෂුන් වහන්සේලා දාන මාන කටයුතු වලදී සමහර භික්ෂුන් වහන්සේලා නිර්මාංශක දාන මාන ආදී පමණක් භාවිතා කරනවා වන්දනවා සමහර භික්ෂුන් වහන්සේලා මස් මාළු යටිත් වන්දනවා ඉතින් අපි ගිහියන් වශයෙන් ඒ දාන මාන ආදී රස කිරීමේදී සමහර අය නිර්මාංශක දාන පූජා කරනවා සමහර අය මස් මාංශ සහිත දාන මාන ආදී පූජා කරනවා මම බුද්ධකේ බුද්ධලික දැකලා තිබෙනවා මේ අපේ ඉන්න ස්වාමීන් වහන්සේලා ගෞතම ස්වාමීන් වහන්සේලා සමහර ස්වාමීන් වහන්සේලා ඒ මස් මාංශ ආදී වන්දනෙත් බලනවා ඒ නිසාවෙන් අපි ගිහියන් වශයෙන් දාන සැකසීමේදී ඒ දාණයට මස් මාංශ එකතු කිරීම සුදුසුද කියන කුස විසඳා ගන්නයි මම මේ බණේ ගෞතම ස්වාමීන් වහන්සේගෙන් ඔකට අර හේතුම් පටිච්ච සම්භූතං හේතු බංගා නිරුද්ධති. දැන් ඔබතුමා යම්කිසි මස් හෝ මාළු හෝ වර්ගයක් කඩෙන් ගන්නවා. කඩෙන් ගන්නවා. අර හාමුදුරන්ට දාන්නේ දෙන්න. කඩකාරයා එතකොට සත්තු මරන්නේ මොකද? ඔබ ගන්නා නිසා. ඔබ ගන්නා නිසා එමියා මරනවා. ඔබ ඒකට උපස්තම්භක උපකාරක වුණාද ඔබ හවුල්කාරයෙක් වුණාද දැන් ඔබ මස් නොදුන්නොත් ඒ මිනිහා මස් වරණයක මේ හේතුව නැති නිසා ඵලයක් නැහැ ඉතින් ඒක නිසා දැන් සියලු දැන් බුදුහාමුදුරුවොත් එදා පිණ්ඩපාත යනකොට යම් යම් අය බුදුහාමුදුරන්ට මස් පූජා කරලා තියෙනවා නැත්ති නැහැ මොකද එදා ඔය යක්ෂ ගෝත්‍රිකයෝ වැඩිපරපුරේ අය කැලෑවල මස් මරලා ජීවත් වූ අය හිටියා. ඒ අය ගාම තිබුණේ එකම ආහාරයයි එකම කෑමයි මොනවද මස් හෝ මාළු. එතකොට ඒ හදාගත්ත දේ බුදුහාමුදුරුවෝ පිණ්ඩපාත යනකොට බොහොම සැදැහැසිටින් ගෙනල්ලා පූජා කළා. බුදුහාමුදුරුවෝ මේක පාත්‍රයක වළඳ මොකද්ද මේක වළඳ? වළඳක් එදා තිබුණේ මැටි වළඳක් තමයි අර වළඳ කියන එකේ ගැටිය විතරයි නැත්තේ පාත්‍රයට. මැටි පාත්‍ර තිබුණේ. පාත්‍රය ඇතුළට බෙදුවාම බුදුහාමුදුරුවෝ ඒක පිළිගත්තා, පින් දුන්නා, පින් පැවරුවා ඒ මස් පූජක. හැබැයි බුදුහාමුදුරුවෝ කොයි වෙලාවකවත් කිසිම ආකාරයක තවත් සතෙකුගේ මස් හෝ මාළු වැළඳුවේ නැහැ. පාත්‍රය නිසා පැත්තකට අයින් කරලා තමන්ට අර අවැඩක් ඇවැටක් නොවන දේ විතරක් වැළඳුවා. ප්‍රත්‍යවේක්ෂා ඥානයෙන් වැළඳුවා. තවත් සතෙකුගේ මස් වළඳන්න භුක්ති විඳින්න කන්න බෑ. පරම මෛත්‍රිය ආර්ය මෛත්‍රිය අප්‍රමාණ චේතෝ විමුක්තිය තියන කෙනෙකුට බඩන කෙනෙකුට. ඒ නිසා තවත් සතෙකුගේ මස් වළඳන්නේ කන්නේ ලේ රස රස තෘෂ්ණාව රස මජරිකම රස කෑදරකම රස ආසාව රස තණ්හා තියෙන පුද්ගලයෙක් පමණ. ඉතින් ඒක නිසා කීයටවත් ඒ මගපල ලැබූ ආර්යයන් වහන්සේ කෙනෙකුට පින්කමක් කරගන්න මස් බෙදුවා බෙදන්නේ ඉඩ දුන්නා පින් අනුමෝදන් කළා. හැබැයි කොහේවත් කවදක්වත් බැලඳුවේ නැහැ. පෘථග්ජන අය සිවුරු දාගත්ත අද මස් මාළු නැතුව කන්නේ නැහැ. ඒගොල්ලෝ කනවා මිසක් වළඳනවා නෙමෙයි. පිඟානනේ කන්නේ. කන්නේ පිඟානේ පාත්‍රයේ වළඳන්නේ. තේරුණා? වළඳ කරනවා කියන්නේ වළඳනවා කියන්නේ පාත්‍රය. ඒ කාලේ අර ගැටිය නැති වළඳ ගැටියක් තියෙනවනේ. එතකොට තමයි අර ලිපේ තියන්නේ. එතකොට ගැටිය නැති වළඳක් තමයි වළඳ පාත්‍රය. ඒක නිසා පාත්‍රය කිව්වේ මේ වළඳපු
ඒක කාටවත් පේන්නේ නැහැ අයින් කළා. පැත්තකට හැරෙව්වා පිරිසිදු චේතනාවක් ඇතුව තවත් සතෙකුගේ මස් අර චතු ස්කෝටික පාරිසුද්ධ සිතක් තියෙනකොට අනුන්ගේ මස් කන්න බෑ. සියලු සත්වයන්ට පරම මෛත්‍රිය පතුරුව පතුරුව සතෙකුගේ මස් කෑමක් කරන්න බෑ. ඒක වෙන්නේ නැහැ. ඒක මඟඵලලාභී කටින් සිදු වෙන්නේ නැහැ. ඒක නිසා හොඳට තේරුම් ගන්න මේ ලෝකේ ඕන තරම් තියෙනවා කන්න දේවල් ගෙඩි අල මුල් මල් කොළ අල වර්ග ධාන්‍ය වර්ග ඇට ජාති ඈ අලියා මස් කන්නේ නැහනේ ලොකුම සතානේ වේගවත්ම ජවමත්ම සතා කවුද මොකද අස්වැයා මස් කනවද නෑ ඒක නිසා දැන් ඔය බටහිර වෛද්‍යවරුත් මෙතනක් ඉන්නවා එයත් නොයෙකුත් රෝගීන්ට අර තාවකාලිකව මේ ළමයට මස් ටිකක් දෙන්න මාළු ටිකක් දෙන්න තෝර මාළු කෑල්ලක් දෙන්න එහෙම කියනවා. හැබැයි එතෙන්දී යම් කිසි අවඩක් එනවා කියලා කට්ටේ තේරුම් ගන්න.